සුභ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම තාරිකා මිහිරංගනී. ප්‍රථම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඌව වෙල්ලස්ස නිදහස් සටනේ විරුවන්ට ජනපතිගෙන් උපහාර. අද රාත්‍රී 7:55ට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්. මැතිවරණයක් ඉල්ලා අදත් රට පුරා විරෝධතා. මනුස්සකම මරණයට පත් කළ ස්මාර්ට් දුරකථනය. මහා බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වීමේ ගිවිසුමට අනුමැතිය. ඌව වෙල්ලස්ස නිදහස් සටනේදී දිවිපිදු කැප්පටිපොළ විරුවාණන් ඇතුළු දස දහසක් විරුවන්ට පින් පැමිණවීමේ වැඩසටහනක් කොළඹ හත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200ක් පිරීම අනුස්මරණය කිරීමේ අරමුණෙනුයි මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධාන කෙරුණේ. ශාන්ති පදනම එය සංවිධාන කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැප්පෙටිපොළ විරුවාණන්ගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. ගෞරවනීය මහා සංඝරත්නයට උදෑසන දානය පිළිගැන්වීමටද ජනාධිපතිතුමා එක් වුණා. නිදහස් අරගලයේදී දිවිපිදූ විරුවන් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාව සිදු කළේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ විසින්. වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණකථනයේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපල අමරකිත්ති ස්වාමින් වහන්සේ සිදු කළා. මහා සංඝරත්නයේ ප්‍රමුඛ බුද්ධ ශාසන අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඇතුළු සැදැහැවතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාති භේද ආගම් භේද ආදීන් තොරව අපි එකමුතුව ශ්‍රී ලංකා ද්වීපයේ නැවත පෙරදිග සයුරේ මුතු ඇටේ යන නාමයෙන් ඉස්මතු කරවා ගැනීමටම කළ යුතු කාර්යභාරයේ ඉටු කළ යුතුයි කියන බවයි අපේ ජනතාව වෙත ඉතා ආදරයෙන් මෙබඳු වේලාවකදී මතක් කළ යුතුව තිබෙන්නේ. ඒ අනුව අපේ ජනාධිපතිතුමා මේ උදෑසනම මේ අවස්ථාවට සහභාගී වීමත් එක්තරා විදියකින් අපට පුදුමයක් වුණා. මේ වෙලාවේ මෙහෙම යන එන එක පොදුද කියලා ඔබතුමා අර නම් කළාක් මෙන්ම වටිනා සිදුවීමක් මෙය. ඒ අය ඔක්කොම දේශද්‍රෝහීන් නොව දේශප්‍රේමීන් අපේ ජනනායකයෝය කියලා නම් කිරීමට තරම් ඔබතුමා නිර්භීත වීම අපි අමතක කරන්නේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුතාගෙන ආශිර්වාද ලබා ගත්තා. අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුණා. නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මල්වතු විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්ගිරි විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. මේ අතර හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ මහනුවර මහයාව පිහිටි නිවසේ පැවති දානමය පින්කම සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී වසර 7ක් සපිරීම නිමිත්තෙනුයි පින්කම සංවිධාන කර තිබුණේ. ඒ මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7:55ට සහ රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සමස්ත ජනතාවගේම විශේෂ අවධානය යොමුව තිබෙනවා. දිවයින පුරා විවිධ තැන්වලදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පළ කළේ මෙවන් අදහස්. කතානායක
නායකතුමා අගමැති හැටියට මහින්දෝ පිළිගත්තා. ඒ වගේම සභා නායක හැටියට දිනේෂ් කුණවර්ධන පිළිගත්තා. අපේ කිරියල් ඇමතුමාගේ කාමරය දුන්නා දිනේෂ්ට. ගාන්ත කරුණාතිලකගේ කාමරය දුන්නා එස්පීට. ආසන පැනෙව්වා මහින්දට. අපි විරුද්ධ වුණා. අපි කතානායකතුමාට අපේ විරෝධය පළ කළා. පළ කළා නිකන් හිටියේ නෑ. ඊළඟට කතානායකතුමා කියනවා මා පිළිගන්නේ නෑ මේ මහින්ද රාජපක්ෂ අගමැති කියලා. මුල් අවස්ථාවේදී පිළි අරගෙන තමයි ආසනත් වෙන් කරා. ඔව් වියරු වැටුණා. කරුණාරත්න ජයසූරියගේ ওই සටන ලබන සැරේ පොදු අපේක්ෂකයා වෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ওই සටන ඉදිරියටත් විපක්ෂ නායකකම හා පක්ෂ නායකකම තියාගන්න. දැනටමත් විදේශීය රටවල් වලින් අපේ රටට දෙන ආධාර සියල්ල වගේ නවත්තගෙන යනවා. IMF එක, World Bank එක, ඒ වගේම යුරෝපීය යුනියන් එක ඇතුළු රටවල් ගණනාවකින් මේ සම්බන්ධයෙන් දැනටමත් නිවේදන නිකුත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පැරණි ආණ්ඩුවේ සියලු දෙනා විදේශ රටවලට නැවතත් කේලම් කියන්න පටන් අරන් තියෙනවා. අපේ රටට තියෙන ආධාර ලබා දෙන්න එපා. අපේ රටේ අපනයන සඳහා ලබා දුන්න සහන ලබා දෙන්න එපා. මේ රටට ද්‍රෝහි වූ ප්‍රකාශ. පක්ෂ නායකතුමා ප්‍රමුඛ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අපිට වගකීම පවරනවා නම් අඩියක් ඉස්සරහට තියන්න. අපි ලෑස්ති. අපි මහා පුනරුත්සන්දානයක් හදනවා. මේ සරීක නායකත්ව මණ්ඩලයක් යන්නේ අංග ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තියෙනවා. UNP ශ්‍රී ලංකා නිදහස් වගේ ආයි අරන් ගිලා පුටු කරන්න හදනවා. UNP ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්න හතුරන්ට මේ භූමිය ඉඩ තියලා මේ රටේ උන් එක්කල එකතු වෙච්ච ඉහළ පන්තියේ හතුරන් උන් එක්ක එකතු වෙච්ච කතානායක උන් එක්ක එකතු වෙච්ච එක්සත් ජාතික පක්ෂා ඔවුන්ගේ හවුල මේ සියලු බලවේගයන්ට විරුද්ධව මේ රටේ ජනබලයක් තිබෙනවා. ඒ ජනබලයට මුන් ඉඩ දෙන්නේ නැහැ. ජනතාවගේ කට පියලා ජනතාවගේ කටේ රජිපාංකඩ ඔබලා මේ උදවිය බලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රකාශවලින් මේ රටේ මිනිස්සුව මත් කරන් මේ රට යට කරන් නැහැ. අපි මේ රට පොදු ජනතාවගේ හඬින් යට කරන්නට අපි ලෑස්ති. ඒ අභියෝගය අපි ඕන් ඉදිරියේ තබනවා. මේක තව දුරට ගියොත් මොකද සිදුවෙන්නේ? මේ ඡන්ද බලයේ වටිනාකම නැති වෙනවා. පාර්ලිමේන්තුවේ වටිනාකම නැති වෙනවා. මේ තරුණ තරුණියන්ගේ වැඩිහිටියාගේ අනාගතය නැති වෙනවා. කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කොළඹ වරාය ගැන කතා කරනකොට රනිල් වික්‍රමසිංහ නැගිටලා කියනවා, "ආහා, මැගෙනි රජතුමිය ගැන කතා කරන්න එපා. ඒක මං ඉන්දියාවට පොරොන්දු වෙලා හිටියේ. උගේ අම්මගේ අප්පගේ බූදලේද මේ? අවුරුදු 5කට බාරකාරත්වයක් දෙන එකෙකුට අයිතියක් තියෙනවද? මේ රටේ ජාතික සම්පත් ඔබේ මගේ දරුවට තියෙනවා. රටකට උකස් කරන්න." රුපියල කඩාවැට්ටුවේ ඉතා පැහැදිලි ලෙස එක්සත් ජාතික පක්ෂයේ රජය. ඒ එසේ නොවේ කියලා සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කරන්න පුළුවන් ජගතෙක් නෑ. එක ඉවර කළා. මස්ත බාල්දු කළා, කුජීතු කළා, කුල්ලක ජීවිත කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7:55ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කරනවා. කතානායක කරු ජයසූරිය මහතාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් රට පුරා තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒ සඳහා විශාල පිරිස් එක්ව සිටිනවා. කතානායකවරයාගේ හිතුවක්කාරී ක්‍රියාකලාපයේ හෙලා දකිමින් රාගල නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වුණා. රාගල තැපැල් කාර්යාලය අසල සිට පොළඹුමිය දක්වා පාගමනින් පැමිණි විරෝධතාකරුවන් පෝරු ප්‍රදර්ශනය කරමින් කතානායකවරයාට විරෝධය පළ කළා. අමාත්‍ය සීබී රත්නායක මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි පැහැදිලිව ඉල්ලා සිටින්නේ ජනතා පරමාධිපත්‍යයට ඇහුම්කන් දෙන්න කියලා. මැතිවරණය වහාම පවත්වන්න අපි පිළිගන්නේ නැහැ මේ වියරුවෙන් දඟලන කරු ජයසූරිය ඉන්න පාර්ලිමේන්තුව. මහනුවර කටුගස්තුට නගරයේදීද විරෝධතාවක් පැවැත්වුණේ කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට විරෝධය දක්වමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටියා. පාර්ලිමේන්තුව තුළ මේ වන විට අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත්තේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් බව හාලියල ජනතාව පෙන්වා දෙනවා. එම ජනතාවද කතානායකවරයාට විරෝධය පළ කරමින් හාලියල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.
අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරපු විපක්ෂයට අපි කියනවා ඡන්දයකට එන්න කියලා. මැතිවරණ බයේ මැතිවරණ මූණ දෙන්න බැරි කණ්ඩායම් අද පාර්ලිමේන්තුවේ පිස්සු කෙලිනවා. එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම රතුවැල්ලේ පැටවු ටික, ඒ වගේම සුමන්තිරන් ඇතුලේ කණ්ඩායම අද ජනතා අධිකරණයට යන්න බයයි දඟලනවා. ජනතා අධිකරණයට එන්න ඔබ අපි නියම පාර්ලිමේන්තුවක් හදලා ඉදිරිපත් කරන්නම්. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම ආරච්චි කටුව නගරයේදී සිදු කෙරුණා. අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණයක්ද පැවැත්වූයේ කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. ආරච්චි කටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා සංවිධානය කළ උද්ඝෝෂණයට විශාල පිරිසක් එක්ව සිටියා. මේ අතර මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා හැටන් දික්කුවේ නගරයේදීද පෙත්සමකට අත්සන් තැබුණා. හැටන් ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් පෙත්සමට අත්සන් තැබීමට එක්ව සිටියා. බලංගොඩ නගරයේදීද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණා. කථානායකවරයාට විරෝධය පළ කිරීම මෙන්ම මහමැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතු බවට උන් ඉල්ලා සිටියා. අද අනුර කුමාර දිසානායකත් රතුඅලි පැටියයි කථානායක කරූ ජයසූරිය මෙතුමයි මේ ප්‍රජාන්ත්‍රවාදී විරෝධී පාර්ලිමේන්තුවේ කරන කටයුත්තට අපි දැඩිසේ විරෝධය පානවා. මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා අගුණුකුල පැලස්ස නගරයේදීද විරෝධතාවක් පැවැත්වුණා. අපි කරූ ජයසූරියට කියනවා තමන්ගේ ඒකාධිපති ක්‍රමය අයින් කරලා අපිට මහා මැතිවරණයක් ලබා දීමට කටයුතු කරන්නේ. අනිවාර්යයෙන්ම මහා මැතිවරණයට යා යුතුයි. අපි ඉල්ලන්නේ මහා මැතිවරණයක් තියන්න රටට ඕන නායකව එතනින් තෝරගන්නේ ජනතාව. කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙන්ම මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලිය නගරයේදීද උද්ඝෝෂණයක් පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නැවත වරක් මේ රටේ පාලන බලය දෙන්න එපා. මොකද හේතුව ධීවරයාට ගැහුවා, ගොවියට ගැහුවා, කම්කරුවට ගැහුවා, බඩට ගැහුවා. අපිට ජාති ભેද කිසි ප්‍රශ්නයක් නැහැ, ආගම් ભેද කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට මැතිවරණයක් අවශ්‍යයි. මැතිවරණයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා මේ රට හදන දැලන්ත බලවේගය තමයි ආදරණීය අම්මේ තාත්තේ මේ ත්‍රිගුණමලෙන් අපි දියත් කරලා තියෙන්නේ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ලෙස ඉල්ලා නුවරඑළිය නගර මැදයේදී විරෝධතාවක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ. ධර්මපාල වටරවුමේ සිට නුවරඑළිය නගරය දක්වා විරෝධතාකරුවන් පාගමනින් පැමිණියා. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් නාවලපිටිය නගරයේදීද පෙළපාලියක් පැවැත්වුවා. පාර්ලිමේන්තුව විසුරුව හැරීම සම්බන්ධයෙන් ලබා දෙන නඩු තීන්දුවේදී තම පාර්ශ්වයට වාසිදායක තීන්දුවක් ලැබෙන බවට රංජ රාමනායක මහතා කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බව නීතිඥවරුන් මෙන්ම බොහෝ පිරිස් පවසනවා. රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් බහර දුන්නා. තීන්දුව ලබා දෙන විනිසුරු මණ්ඩලයේ වැඩි බහුතරයක් තම පාර්ශ්වයට වාසිදායක ලෙස කටයුතු කරන බවටයි ඔහු පසුගියදා ප්‍රකාශ කළේ. ඒ ත්‍රී බෙන්ච් මේ අධිකරණයෙන් අවාරණ නියෝගයක් දාලා තියෙනවා. දැන් ආරංචියක් තියෙනවා මේ ඒක පහට යනවා. පහට ගියත් තුනක් මෙහෙට දෙකක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවේවි යයි කියා පැමිණිල්ල බහර දීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ඒ ප්‍රකාශය දුන් සැනින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරුන්ට ඒ ආකාරයට නඩු තීන්දුව ගැන ප්‍රකාශයට පත් කරන්න එපා කියලා. නමුත් මේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මේ ආකාරයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වෙනවා යයි කියන කරුණ පිටිපස්සෙ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. නඩුවට අදාළව මිනිස්ත්‍රකාරවරුන්ට අදාළව යම් ආකාරයේ කුමන්ත්‍රණයක් දියත් වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ විමර්ශනය කරන්න කියන කාරණය තමයි අපි අද පොලිස් සහන මැදිරිය ඉල්ලීම කරේ. ජනතාවට ඡන්දයක් ලැබෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් නඩු තීන්දුවක් නිකුත් කරන්න තියෙන අවස්ථාවක එහි මිනිස්ත්‍රකාරවරුන්ට අදාළව මේ කරන ප්‍රකාශ මෙය කුමන්ත්‍රණයක්. රංජන රාමනායක විතරක් නෙමෙයි තව අය ඉන්නවා. මේ අය හෙලිදරව් කරන්න කියන කාර්යය තමයි අපි ඉල්ලීම කරන්නේ. රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයේ හෙළා දකිමින් අද පැවති උත්සව කිහිපයකදීද අදහස් පළ කෙරුණා. එහෙම කියනකොට අපිට බරපතල සැකයක් ඇති වෙනවා. අධිකරණයේ දෙන තීන්දුව පිළිබඳව මෙය ඊට පෙර ආතුව මෙයන් ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳ. රංජන් රාමනායක හිතාගෙන ඉන්නේ මේ අධිකරණ කටයුතු තවත් එක් චිත්‍රපටයක් පමණක් කියලා. රංජන් රාමනායක මහත්තයා දන්නව පහපත් කරනවා. පහපත් කළේ එතුමා කියන තුනක් අපිට ඉන්නේ. දෙකක් අනිත් පැත්තට. එහෙම කියන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අධිකරණය මේ ඔහු පිළිබඳ තීන්දුවක් ගනී. රංජන් රාමනායකවරයා මේ විදිහට ප්‍රකාශ කිරීම නිසා අධිකරණේ නැවත අපහසු ඉලක්ක කරලා තියෙනවා. අධිකරණ තීන්දුවට බලපෑමක් කරලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මේ විදිහට අධිකරණය සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීම දිගින් දිගටම සිදුවෙනවා විතරක් නෙමෙයි, සමස්ත අධිකරණ පද්ධතියම අපහාසයට ලක් කරනවා.
රංජන් රාමනායක උන්නහයට අමුතුවෙන් නඩු පවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව පවරා තිබෙනවා. එළඹෙන දෙසැම්බර් 10 වෙනිදා ආරම්භ වන ඔහුගේ නඩු දිනයේදී මේ කරපු අපහාසය සම්බන්ධනොත් අධිකරණයට මෝසමක් මගින් කරුණු වාර්තා කරන්නට තීරණය කරලා තිබෙනවා. රංජන් රාමනායක මහත්තයාට අධිකරණයේ විසින් දඬුවම් ලබා දේවි කියලා දැඩි විශ්වාසයක් අපතුල තිබෙනවා. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසිරුවා හැරීම යන සියල්ල තමා සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. විදේශ මාධ්‍යවේදීන් හමුවේ ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදු කර නොමැති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදෙස් මාධ්‍යවේදීන් අද පස්වරුවේ මුණ ගැසුනේ ජනාධිපති නිල නිවසේදී. 2015 ජනවාරි 8 වනදා රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත් අරමුණ එහිදී ජනාධිපතිතුමා විදෙස් මාධ්‍යවේදීන්ට පැහැදිලි කළා. මහබැංකු මංකොල්ලේ ඇතුළු දිගින් දිගටම සිදු වූ අක්‍රමිකතාවන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදූරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියාපිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත් ජනතාවත් වෙනුවෙන් සුභවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදු වූ බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. පාසල තුළ ඇති වූ ගැටුමකදී තුවාල් ලැබූ බෙරුවර අල්වෙසරා ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහමඩ් තම්සීර් මොහමඩ් තාරි නැමැති ශිෂ්‍යයා මරණයට පත් වුණා. පසුගිය 21 වනදා පාසල තුලදී තවත් සිසුවෙකු සමග ඇති වූ ගැටුමකදී මොහොමඩ් තම්සීර් මොහොමඩ් තාරි නැමැති ශිෂ්‍යයා තුවාල ලැබුවේ. බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කළුතර නාගුණ මහ රෝහලට මාරු කෙරුණා. පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. තුවාල ලැබූ ශිෂ්‍යයා දාලුයම මිය ගියා. ගැටුමේදී ඔහුගේ හිසට බරපතල හානි සිදු වී තිබෙනවා. බේරුවල මරක්කලවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් තාරි සිසුවා 2020 වසරේදී ගණිතංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමටයි නියමිතව සිටියේ. අල්හුවසරා ජාතික පාසලට සහ මියගිය සිසුවාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවරගෙන තිබෙනවා. මේ ළමයා 9 සී පන්තියේ බාරව ඉන්න ශිෂ්‍ය නායකයා. 9 පන්තියේ ළමයෙකුට කියලා තිනවා ෂර්ට් එක එළිය දාගෙන ඉන්න, ෂර්ට් එක අතුල් කරගන්න කියලා. ඒ ළමයා ෂර්ට් එක ඇතුළත මේ දැම්මද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ළමයි දෙන්න අතර වචන හොමාරු ගිහිල්ලා තියෙනවා. මේ ළමයාට කිසිම තුවාලයක් නැහැ. මේ ළමයා කියලත් නැහැ මම වැටුණා, මගේ ඔළුව වැදුනා කියලා කිසි දෙයක් ටීචර්ට හරි යාළුවන්ට හරි කියලා නැහැ. මාතර උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කොට තිබෙනවා. සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්නේ ජාතුංග කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නැමැති 17 වසරදීයි. ඔහු මාතර විටිකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. ජයවීර මොහන්දිරම්ගේ තුනුදු විමුක්ති දෙවන සැකකරුයි. ඔහු හාමුගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. තුන්වන සැකකරුවන්නේ මාතර හඳුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන උෂාන් දිසානායක යන අයයි. සැකකරුවන්ගේ ෆේස්බුක් ගිණුම අද පෙරවරුවේද යාවත් කාලීන වී තිබූ බවට වාර්තා වනවා. ඝාතන සිද්ධියට තුරුදුන් පෙම්වති අද අලුයම වේදනානාශක ප්‍රතිපානය කොට මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඝාතනයට යොදාගත් යතුරු පැදියද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සඳහා යොදවා තිබෙනවා. මොනරාගල මාගන්නන්දන මුල්ල සුමේද වැව අසලදී ගෙලසිර කර කාන්තාවක මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම පුද්ගලයා මියගිය කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. මියගොස් ඇත්තේ බඩල් කුඹුරු ප්‍රදේශයේ පදිංචිව සිටි 22 වසරේදී කාන්තාවක්. අදාළ කාන්තාව සහ සැකකරු සුමේද වැව අසල කතාබස් කරමින් සිට ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරතික ගොස් මෙම ඝාතනය සිදු කර තිබෙනවා. හවස 5 මාට විතර යන්න බෑ වැස්ස ඉතිකු අම්මා මං උදේට බඩ ගෙදර ඉඳලා මගේ ලොකුම දුව සර්නේ, මං කොහොම ඉවසන්නද දෙයියනේ, මං අවුරුදු 22යි ද මගේ කෙල්ලට. මේ වන විට මෙම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකොට ෆේස්බුක් සමාජ ජාලය හරහා සංසරණය වෙමින් පවතිනවා. මෙවැනි ඝාතනයක් සිදුවීම වැළැක්වීම වෙනුවට එය වීඩියෝ ගත කර සමාජ ජාලවලට එක් කිරීම බොහෝ දිනාගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා. අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ මචං. මේ ගෑනි ඉන්නේ. පොලිසිය මමට කියලා තියෙනවා මූණ ඉස්සරහම ඇරුවත් අල්ලන්න යන්න බාගුවා. යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ අද පෙනී සිටියා.
පසුගිය සමය තුරදී යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසේ පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මාස දෙකකට වරක් පැමිණ අත්සන් තබන ලෙසට නියෝගයක්ද නිකුත් කර තිබුණා. ඒ අනුවයි සිය අත්සන තැබීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසේට අද පැමිණියේ. මේක අධිකරණයෙන් නියෝගයක්. මේ නියෝගය කළ කරන්න බෑ අපිට ආණ්ඩුවක් තිබ්බව නැතා. ඉතින් ඒකට ගරු කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේ AA පක්ෂවලට හිමි මන්ත්‍රී සංඛ්‍යාව අනුව බහුතරය පවතින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය සතුවයි. පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු කොට වැඩි සංඛ්‍යාව ඔවුන් සතු බව පෙන්වීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරමින් සිටිනවා. එහෙත් සංඛ්‍යාත්මකව මෙන්ම විවිධ පක්ෂවල මන්ත්‍රීවරු පළ කරන අදහස් අනුව එවැනි බලයක් එක්සත් ජාතික පෙරමුණට නොමැති බව ඉතා පැහැදිලියි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ රජයට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 102 දෙනෙකුගේ සහය පැහැදිලිව පළව තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරන්නේ 100 දෙනෙකු පමණයි. දෙමළ ජාතික සන්ධානය සතු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ සහයද එක්සත් ජාතික පක්ෂයට ඇති බව පෙන්වමිනුයි ඔවුන් බහුතරය හිමි බව පවසන්නේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පසුගිය පාලනය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. ඒ අසල සිටි දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස් අනුමත කරමින් මේසයට තට්ටු කරමින් සිටීමද විශේෂත්වයක්. තාමත් අසිරතාවට පත් වී තිබෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව පිළිබඳවත් අපිට ලොකු කතාවක් කියන්න තිබුණා. එතුමාට ඇහෙන තමගේ පක්ෂ මන්ත්‍රීවරු මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව කියන කිසි හඬකට අහුම් කන්න දුන්නු නායකයෝ. ඒගොල්ලෝ කරු කතා නැගද ප්‍රජාතන්ත්‍රවාදයේ මුරකරුව නෙවෙයි. ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරු. තමන්ගේ තනතුර ගහලා ගියාට පස්සේ තමන්ට දේශපාලන වශයෙන් විනාශ වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවන් සටන් පෙර ගන්න එක වැරදි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන තමන්ගේ කැත කිලිටි ශරීරය වසා ගැනීම සඳහා තියෙන කඩමල්ලක් නෙවෙයි. එදා ජනවාරි මාසේ 8 වෙනිදා 62 ලක්ෂක ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරමේ අපේක්ෂා මුළුමනින්ම කණපිට හරවමින් කටයුතු කරමින් තිබුණේ. ජනවාරි මාසේ 10 වෙනිදා ආණ්ඩුව හදනවා. පෙබරවාරි මාසේ 28 වෙනිදා තමයි දින 50කට මත්තෙන් තමයි බැඳුම් කර කුප්‍රකට මංකොල්ලේ සිද්ධ කරන්නේ. ආණ්ඩුව සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට හොර රහසමේ ගිවිසුම අත්සන් කරා. මේවා මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයාගේ හෝ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික දේපලක් නෙවෙයි. තක්කඩ හිතුවක් කරලස් තමයි එදත් හම්බන්තොට වරායේ ගිවිසුම අත්සන් කරේ. අන්නේ වාරෙන් පාර්ලිමේන්තු මෙතුවරණකට යා යුතු තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය දකින බොහෝ දෙනෙකුට මතුවන්නේ එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ මෙහෙවන්නේ දෙමළ ජාතික සන්ධානයේද යන ප්‍රශ්නයයි. පාර්ලිමේන්තුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරියැල්ල මහතා අදහස් පළ කරන විට කෝපයට පත්වන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා හිටපු සභානායකවරයාට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි දෝෂ දර්ශනයක් එල්ල කරන්නේ මේ ආකාරයෙන්. කරු කතානායකතුමනි, මුළු රටටම බෞතරය පැහැදිලිව පෙන්වීම සඳහා අපි හිටගෙන නමින් ඡන්දයක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හැබැයි මේ ක්‍රමය තියෙද්දී රට පේනවා මේක අලුත් ක්‍රමය ගැනල්ලා. මම ඉඳන් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේ ක්‍රමය තිබිච්චාම. මේක වෙලාව නාස්ති කිරීම අපි දැන් ලෝකෙම පෙවුණනේ. මේ ඔක්කොම මේවා අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රමයට. සමාජයම මේ විදිහට කරමු. අවශ්‍ය වෙන්නේ නැහැ. රෙවිල ජාතික සන්ධානය කියනවා අපි කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න උදව් කරන්නේ. ඒතර ඒ 16 අඩු කරන්නේ. JVP එක කියනවා අපි රනිල්ට දෙන්නෙම නෑ ආණ්ඩුවක් හදන්න. විවස්ථානුකූලව විශ්වාස භංගයක් ගේනවා නම් අපි 113 නෙවෙයි 120ක් විතර පෙන්වන්න සූදානම් කියන එක අපි ඔබතුමාලට කියන්න කැමතියි. දැන් විදෙස් පුවතක්. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් කර ඇති ගිවිසුම යුරෝපා සංගමය අනුමත කර තිබෙනවා. යුරෝපා නායකයන් අද රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ. මේ සමගින් අයිටින් රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය මින්නිමාට පත්වනවා. මිළඟට සද්දින මතක විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. නොවැම්බර් 19 වෙනිදා දේශීයව වැදගත් වන විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයින්, පරීක්ෂකයින් සහ තාක්ෂණඥයින් දිරිගැන්වීමේ අරමුණින් ජාතික පරීක්ෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරන විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල
මෙදින කොළඹදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සිංහලයේ අපි ජාතික සංවිධානයේ ඇතුළු තවත් සංවිධාන කිහිපයක් නියෝජනය කරන හිමිවරුන් ඇතුළු පිරිසක් මෙදින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වුණා. නොවැම්බර් 23 වෙනිදා ජනාධිපතිතුමා හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ රට පුරා ඖෂධ හිගයක් පවතින බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සැබෑ තත්ත්වය සොයා බැලීමටයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උළෙල මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්වුණා. මං දේශපාලනේ උඩුගම් පීනන්නේ මාතෘභූමියට හෙට හොඳ දවසක් උදා කරගන්න. දූෂණයට, නාස්තියට, පාවාදීම් වලට, ඒකාධිපතිත්වයට, ගණන්කාරකම් වලට, තර්ජන වලට, සමාජ විරෝධී ක්‍රියාවලට, ජාතික ධනය හොරකම් කිරීමට විරුද්ධව, ජනතාවගේ අයිතිවාසිකම් බලෙන් උදුරා ගැනීමට විරුද්ධව, ඒවාට විරුද්ධව මම මේ සටන කරන්නේ. මේ සටනේදී මට නැති වෙන්න දෙකයි තිබෙන්නේ. මට නැති වෙන්න තියෙන දෙකින් එකක් මගේ තනතුර, ජනාධිපති ධූරේ. අනික් නැති වෙන්න තියෙන්නේ මගේ ජීවිතය. ඒ දෙකම බාර ගන්න මම මගේ හිත බොහොම සතුටින් හදාගෙන තියෙන්නේ. මං කරන්නේ පුංචි සටනක් නෙවෙයි. මේ සටනේ මම තනි වෙන්නේ නැති බව මම දන්නවා. මම විශ්වාසය තියන්නේ දේශපාලඥයන් කෙරෙහි නෙවෙයි. මම විශ්වාසය තියන්නේ හෙට දවසේ හොඳ රටක් හදන්න ඒ අහිංසක මහා ප්‍රාර්ථනාවන් තිබෙන මේ රටේ පොදු මහජනතාව කෙරෙහි මම විශ්වාසය තියන්නේ. සිය දේශපාලන අරමුණු පසකලා සම විටම මාතෘභූමිය සහ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් ජීවිත පරිත්‍යාගයෙන් රටත් ජනතාවත් වෙනුවෙන් අභීත උදාර මෙහෙවරක නිරත වන ජනාධිපතිතුමනි, ඔබයි යුගයේ සැබෑ නායකත්වය. ජනපති මෙහෙවරක සත් දින මතකය.